Hi guys, welcome to my YouTube channel. ඉතින් මම අරකට ආව බ්ලොග් එක මම ගොඩක් දවසක් ඉඳන් යන්න ආසාවෙන් මේ හිටපු ප්ලේස් එකක් ගැන. ඒ කියන්නේ මම මෙතනට යන්න ගොඩාක් කලාසාවෙන් හිටිය හැපමට යන්න බැරි වුණා. එක එක හේතු නිසා. කොහොම හරි මම අද මේ බ්ලොග් එකේ ඉන්නේ. මං ආසම් මෙමරි එකක් විදිහට මේක මට එකතු කරගන්න වගේම මම ගත එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි දැන් මේ යනවා. හරිද? මම කොහෙද යන්න කියලා යන අතරමඟදී ඔයාලට කියන්න. යන්නේ මමයි නිපොයිසකුයි තව එක්කෙනෙක් හිටියා. මං එයාට සීක්‍රට් සෙන්ටර් කියලා කියන්න. හොඳද? අපි කටි තමයි යන්නේ. ඔය උත්තර වෙන දේවල් ගැන වැඩි හිතන්න එපා. හරිද? නිපුණිට පිස්සු කොහමද පොඩ ට්‍රැක් තියෙනනේ, පොඩි ට්‍රැක් ගතියක් තියෙනවා. ඒක උත්තරදී පොඩ්ඩක් කෙරේට ආවා. ඒකයි උනේ වෙලාවේ. හැබැයි මේක කලින් ප්ලෑන් කරපු ගමනක් නෙවෙයි. ඒකත් කියන්න ඕනේ, කලින් ප්ලෑන් කරපු ගමනක් නෙවෙයි. එක පාටම උදේ යන්ද මේ කිව්වා. මම එක පයින්ම හා කිව්වා. මොකද මම යන්න ආසාවෙන් හිටපු තැනක්, සහ මම ඇත්තටම මාරම ආස තැනක් යන්න. ඉතින් ඒ නිසා මම එක පාරින්ම හා යන් කියලා කිව්වා. මොකද මම සක්කුට කලින් කියලා තිබුණා මම මේ ප්ලේස් එකට යන්න කැමති, දවසක අනිවාර්යයෙන්ම යමු කියලා. ඉතින් එහෙම කිව්වහම එයා හරිම ලවින් විදිහට මට රික්වෙස්ට් කරා, එදා යන් ගිහින් යමුද කියලා. එහෙම හිතලා තමයි අපි ඔය යන්නේ. අපි කායගේ තමයි ගියේ. මම කල්පනා කරේ ඔයාලට දැම්ම යන්නේ කොහෙද කියලා කියනවද නැද්ද කියලා. ඔය අපි චිල් එකේ සින්දු දාගෙන යනවා. සින්දු දාගෙන සද්දට මෙතන දැක්කහම සමහරුන්ට අඳුර ගන්නත් පුළුවන් ඇති. දන්න අයට අඳුර ගන්න පුළුවන් ඇති කොහෙද මේ, කොයි හරිය වගේද මේ කියලා. මගේ නම් ෆස්ට් ටයිම්, මම ගිහින්ම නැහැ. යන්නත් ගොඩාක් ආසාවෙන් හිටියා. එතකොට ඉතින් අන්තිමටම යන්න හම්බුනේ මේ ගමනේදී තමයි. දැන් මේ යන්නේ අපි ඒ අදාළ ස්ථානය වටේට, ඒ කියන්නේ කායක පාක්‍රණ තැනක් හොවාගෙන යන්නේ. දැන් ගින්දන්න හැමෝම ගොහට දැවලා තියෙන කියලා. ඔව්, රාගම බැසිලිකා දේවස්ථානයට, තේවත්ති පල්ලිය කියලා කියන්නේ, අන්න එතනට තමයි ආවේ. හරිම ලස්සන හිත නිවන තැනක්. ගොඩක් අය මෙතනට යනවා. ගොඩක් අය මෙතනට හරිම ආසයි. මමත් බෞද්ධාගමිකයෙක් වුණත් මෙතනට යන්න ගොඩාක් ආසාවෙන් හිටියා. මොකද මේ ප්ලේස් එක ගැන අහලා දැකලා තිබුණා. බෞද්ධාගමිකයෙක් කිව්වට මට ආගම් ගැන හිම කිසිම ભેදයක් නැහැ. මම ඕන ආගමක් හරිම ආදරෙන් අදහනවා, ආදරෙන් විශ්වාස කරනවා. ඉතින් හැම දෙයකම යම් කිසි දෙයක් තියෙනවා. ඉතින් එහෙම ආගමික ස්ථාන එහෙම ප්‍රශ්නයක් නැහැ මට. ඉතින් මගේ ඒ නිසා හරිම ආසාවෙන් මෙතනට ගියේ. මම ඊට කලිනුත් එකේ ගැන චර්ච් ඇතුළට ගිහින් තියෙනවා, චර්ච් එක ඇතුළට. ඒ නිසා මට අර එක කියන්නේ මං ඒ ආගම දහන්න නැහැ කියන හැඟීම මගේ හිතේ කොයිම වෙලාවකවත් නැහැ. ඉතින් අපි හතර දෙනා ගියා. උදේින් බලවම පහළ ටික හරිම ලස්සනට පෙවුණා. මට ඒ නිසා උඩ චර්ච් එකට පස්සේ උඩාර තියෙන චර්ච් එකට පස්සේ යමු කියලා, පහළ තියෙන එකට යමු කියලා අපි පහළකට යන් කියලා ආවා. ඔය නිපුතින් හරියටවත් මගේ වීඩියෝ ක්ලිප්ස් අරගෙන යමට මාට සපෝට් එකක් දුන්නා. ඉක්මෙන්ට මගේ ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටික ගන්න. මේ තියෙන්නේ අර පහළ තියෙන ලස්සනම ලස්සන චර්ච් එක. කොහෙ බැලුවත් පේන තියෙන ගස්. ඇත්තටම මේ වගේ තනක් ලංකාවේ දිනනද කියලා ඉතා වෙන පරිතරම් හරිම ලස්සනයි. මට ලොකු භූමි ප්‍රමාණයක් ඒගොල්ලොන්ගේ තියෙනවා. ඉතින් ඒ නිසා වෙන්න ඇති මෙච්චරම ලස්සනට හරිම නේචර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට මේක හදලා තියෙන්නේ. ගල් පඩි පෙළවල්, එතකොට පල්ලිය වුණත් ගල් වලින් හදලා තියෙන්නේ. එතකොට ගල් කණු තියෙනවා. හරිම ලස්සනයි. ඒ කියන්නේ වෙනමම වයිබ් එකක් තියෙන එතනට ගියාට පස්සේ. මම දැක දාලා තියෙනවා පරිස්සමට, කියන්නේ මේ හානි කරන්න එපා මේකේ තියෙන දේවල් වලට කියලා. ඔව්, ඇත්තට මේක ඇත්ත. ලංකාවේ මිනිස්සු ගිහම ලස්සන දේවල් විනාශ කරනවා. ඉතින් එහෙම කරන්න එපා. පරිස්සම් කරගන්න ඕනේ මේ දේවල්, මේ වගේ තැන්.
මම පස්සේ දන්නේ මෙතන මේ කුළුණ පේන වීඩියෝස් ගන්න හොඳ නැහැ කියලා. ඉතින් සෝරි වෙන්න ඕනි එක මම ගත්තා. ගත්තට පස්සේ තමයි මම මේක දැක්කේ එහෙම ගන්න හොඳ නැහැ කියලා දාලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ ක්ලිප් එකට මම ගොඩක් ආසයි. ඒ නිසා මට එක වීඩියෝ ක්ලිප් එකට ඇඩ් කරන්න, ඒ වීඩියෝ ක්ලිප් එක ඇඩ් කරන්නම ඕන වුණා. ඉතින් මම හිතන එක වැරද්දක් නෙවෙයි කියලා. අර ඇතින් පේනේ මරියතුමියගේ ප්‍රතිමාවක්. එතනත් හරිම ලස්සනයි. ඇත්තටම මේ වෙලාවේ මේ TikTok කරන්න ෂූට් කරනවා මේ පොඩ්ඩක් ගන්න බැරි වුණා. හරිම දුකක් විඳින්නේ. ඔතන පල්ලෙහා වීඩියෝ ක්ලිප්ස් වගේක් අපි අරගත්තා. ඒ ටික අරගෙන ආයෙත් උඩට යන ගමන් ඉන්නේ. ඒ වීඩියෝ ක්ලිප්ස් ටික හරිම ලස්සනයි. මම ඒ ටික අන්තිමට තාන්නම් ඔගොල්ලන්ට බලන්න. වීඩියෝ එක එන්ඩ් එකේදී මම ඒ ටික ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒ ටිකත් අරගෙන දැන් ඔය උඩට යනවා. මොකද අපි තුන් දෙනාටම ලොකු ටයිම් එකක් තිබුණේ නැහැ. කියන්නේ අපි මේක හදිසි ආපු ගමනක්. මෙතකොට හවස අපි තුන් දෙනාටම වැඩ තුනක් තිබුණා. ඉතින් එතකොට ඒ අතරමැද ටයිම් එකේ තමයි අපි මේක දාගත්තේ. ඉතින් ඒ නිසා, ඒ හේතුව නිසා අපි තීරණය කරා පුළුවන් ඉක්මනට මේ යන්න ඕනි කියලා. ඒ නිසා ලොකු වෙර එකක් තිබුණා මේක ඇවිදින්න. හැබැයි එහෙම ඇවිදින්න කියේ නැහැ. ඉතින් ඒ නිසා ඉක්මනටම මේ අපිට ආපහු යන්න සිද්ධ වුණා. මේ එකම වීඩියෝ ක්ලිප් එක ගොඩක් ගොඩක් සැරයක් දාලා නෙවෙයි, එකම ප්ලේස් එකේ වීඩියෝ ක්ලිප්ස් ගොඩක් සැරයක් අරගෙන තියෙනවා. එතන හරිම ලස්සනයි. ඒ නිස්කලංක ගතිය ඒවත් එක්ක ඒ ලොකේෂන් එකට ඇත්තටම ආස හිතුණා. ඒකයි උනේ. ඊළඟට තමයි මම ආසම දේ කැන්ඩල්ස් පත්තු කරන්න. මම මීට කලින් චර්ච් වලට ගිහින් තිබුණාට කැන්ඩල්ස් පත්තු කරලා තිබුණ නැහැ. මම අහලා තියෙනවා හිතේ තියාගෙන විශ් එකක් කැන්ඩල්ස් පත්තු කරාම ඒවා ඉෂ්ට වෙනවා කියලා. ඉතින් මට ඕන වුණා මගේ විශ් එකක් ඉෂ්ට කරගන්න. ඉතින් මම ඒ නිසා හරිම ආසාවෙන් කැන්ඩල්ස් අරගෙන මම ඒ එක්ස්පීරියන්ස් එකත් මට ට්‍රයි කරන්න ඕන නිසා කැන්ඩල්ස් පත්තු කරලා මට ගා ගන්න. මට තේරෙන්නේ ඒක අර වතුරේකට මම ගන්න මම සක්කුට එන්න කියලා. මගේ දුකට සැපට සනි එයා තමයි අර විදිහට එක ලස්සනට මට වතුරේකට දාලා දුන්නේ. තැන්ක් යූ සකු. ඒකට විතරක් නෙවෙයි මාව එක්කන් ගියාට, මගේ ආසාව ඉෂ්ට කරාට තැන්ක් යූ සෝ මච් ඔයාලා කට්ටියටම. මේ තියන්නේ අර වීඩියෝ ක්ලිප්ස් ටිකේ. අපෝ ඒකන් කැතයි පිටිපස් හැරලා යන එකක් වීඩියෝ කරලා තියෙනවා. ඔය රැන්ඩම්ලි අපේ ගත වීඩියෝ ක්ලිප්ස් වගේක් අපි දන්නේ නැහැ වීඩියෝ කරනවා කියලා හිනාවෙවි. මං කිව්වා දන්නේ අපි ඔතෙන්ට ගිය ක්ලයිමේට් එක ගැන. අනේ හරිම ෂෝකේ වෙලාව, පොද වැස්සක් තිබිච්ච වෙලාවක්. ඉතින් ඒ ක්ලයිමේට් එක තමයි මම හිතන්නේ මෙතෙන්ට ලොකේෂන් එකට යන හොඳම ක්ලයිමේට් එක. හරිම ෂෝක්, සූටි වැස්සකුත් එක්ක තිබිච්ච වෙලාවක්. ඉතින් මේ අපි තුන්දෙනාගේ වීඩියෝ ක්ලිප් එක මං ආස මෝකට. හරිම ලස්සනයි. ඉතින් තැන්ක් යූ සෝ මච් ඔයාලට මගේ බ්ලොග් එක බලුවට. ආයෙත් පස්සේ අනගම මම චිකන් රොටි එකක් ගත්ත PNS එකේ.